ආදරයෙන් පිළිගන්නවා ද ශාමින් ලොක්ස් YouTube channel එකට. අද අපි කතා කරන්න යන්නේ Illustrator වල basic tool ටික ගැන. මේක මම ගොඩක් දිනක් ඉල්ලලා තිබ්බේ වීඩියෝ එකක්. ඉතින් අද අපි බලමු මේ Illustrator වල තියෙන basic tools ටික. අද මගේ ඉතින් මූණ පේන්නෙත් නැහැ. මොකද මේ වීඩියෝ ගොඩක් දිග වෙනවා. මම හිතන්නේ විනාඩි 20ක් විතර යනවා. ඒකෙන් ඉතින් මම හිතන අද මගේ මූණ බැලලා intro එකක් දාලා වීඩියෝ පටන් ගන්න. මෙහෙම පටන් ගමු. ඔන්න දැන් අපි create new ගෙල්ලා 1080p වලින් resolution නැදින අපි ලේ එකක් ඕපන් කර ගන්නවා. දැන් ඔන්න පේනයි මම ලේ එක ඕපන් කරන් ඉන්නේ. ඔයගොල්ලෝ බලන්න මම යන විදිහම. දැන් මම zoom out කරන ලේ එක මොකද මේක දැන් zoom වැඩිනේ පේන්නේ නැනේ බාගෙන පේන්නේ. zoom out කරලා click කරගෙන එහාට මෙහාට කරලා අපි ගන්නවා හරි මැදට ලේ එක. ඊට පස්සේ ආය යන open. open ගිහලා අපි අවශ්‍ය රූපය select කර ගන්න ඕනේ. දැන් අපි හදන logo එක ඔයන්නේ රූපේ එක මම දාගන්නේ පොඩ්ඩක් ඕනට ඉන්න වෙයි. හරි අපි දැන් ෆෝන් එකෙන් ගිහලා ඒක කොපි කර ගන්න ඕනේ ලැප් එකට ඒ ෆොටෝ එක. අපි දැන් මුලින් ෆොටෝ එකක් ගන්න ඕනේ. අපි පැන්සලෙන් අඳ ගන්න මුලින් ෆොටෝ එක. මුලින් පැන්සලෙන් ෆොටෝ එකක් අඳගෙන ෆොටෝ එක කියන්නේ අපි පැන්සලෙන් රූපයක් අඳිනවා මුලින්. ඒ රූපේ දාලා තමයි ඒ රූපේ උඩින් තමයි අපි අඳින්නේ Illustrator වල. ඔන්න පේන දැන් ෆොටෝ එක දාගත්තා. ෆොටෝ එක අපි පේන ඔන්න ඔය ලෝගෝ තමයි අපි දැන් හදන්න යන්නේ. අපි දැන් ඉතින් ඒක හදන විදිහ බලමු Illustrator වලින්. ඔන්න දැන් ෆයිල් ගිහලා ඕපන් දීලා අපි මේ ෆොටෝ එක ගන්නවා. ඒක කැමරාවෙන් ෆොටෝ එකක් ගන්න. ඊට පස්සේ දැන් ඕල් පේන දේ ෆොටෝ එක ගොඩක් zoom වෙලා තියෙන. ඒක අපි දැන් zoom out කර ගන්න ඕනේ. දැන් මේ zoom කරන එක ඔබලා ඒකත් එක්ක alt tabවම zoom out වෙනවා. alt tabවගෙන click කරාම ඊට පස්සේ අපි selection tool එකට ගිහිල්ලා direct select ගිහිල්ලා දැන් අපි අර පොඩි කර ගන්න රූපේ ඊට පස්සේ rotate කර ගන්නවා අවශ්‍ය ගන්න. අනිත් පැත්තේ තියෙන රූපේ rotate කරන ආයේ ඒක උඩින් තියා ගන්නවා ඒ layer එක උඩින්. ඊට පස්සේ ආයේ zoom කර ගන්නවා. zoom කරන ඕන ලේසි set button එක ඔබන්නේ. එතකොට zoom කරන tool එක යනවා. ඊට පස්සේ alt එක ඔබා ගත්තම zoom out වෙනවා. alt එක ඔබ නැත්තම් zoom වෙනවා. එහෙම තමයි වෙන්නේ. දැන් අපි direct selection ගිහිල්ලා ආයි ඕන ගන්න පොඩි කර ගන්නවා. අපිට දිග වල වෙනස් වෙන්නේ නැතුව පොඩි කර ගන්න ඕන නම් shift ඔබාගෙන පොඩි කර ගන්න. එතකොට දිග බල වෙනස් වෙන්නේ නැහැ. හරි දැන් අපි කොට එක ගන්න තියෙන්නේ. දැන් අපිට තියෙන්නේ දැන් ඒක උඩ අනින්න විතරයි. අය බලමු. දැන් pen tool එක ගත්තා මම. pen tool එක ගත්තා curve කරන pen tool එක. එන්නේ curve කරන්න පුළුවන් pen tool එක curve කරන්න බැරි pen tool එක දෙකක් තියෙනවා. අපි දැන් ඊට පස්සේ මේ පරලය ගන්න පැත්තෙන් බලනදී වම් පැත්තේ layer දෙකක් තියෙනවා. වටේ වාටි රාමෝයි එන වටේ board එකයි මැද තියෙන එකයි. අපි ඒ දෙකේ colors දා ගන්නවා. වටේ board එකේ පාටේ පාටක් දා ගන්නවා. මැද තියෙන එකට පාටක් දා ගන්න නැහැ. අපි අදින්දි මොකද නැත්නම් අපිට අඳිනකොට පේන්නේ නැහැ පාට වැටෙනවා. දැන් ඔන්න බලනදී curve වෙනවා. අපි curve ගන්න තියෙන හදා ගන්නවා. curve වෙන නැති වෙන හදා ගන්න. ඒ curve වෙන තැන තියෙන dot එක double click කරන්න. එතකොට curve වෙන ගණන් තියලා එතන ගානට කොටුවක් විදියට එනවා. එහෙම තමයි එන්නේ එතන. හරි දැන් අපි මෙහෙම ඇද ගන්නවා මුනි. ගානට curve වෙලා ඇදෙනවා අපේ කොළේ විදියටම. අපි දැන් අදින එක අපිට පේන ඇති. මේ හඳගෙන ඉන්න මුනි. ඔන්න වෙනද කර්ව් එක අපි අනින ඉරිමත ගානට අර ඒක 90 වක්‍ර හැදෙනවා. අපිට ආයි අමුදෙන් හදන්න දෙයක් නැහැ. ඒක ගව් කළා. ඒ මේ pen tool එකේ තියෙන ආසියක් තමයි ඒක. අපිට කර්ව් කරගන්න පුළුවන් අනින රූපේ. ඔටෝම කර්ව් වෙනවා. අපිට කර්ව් වෙන්න ඕනේ නැත්නම් ඒක ඩබල් කරන්න ඕනේ කියලා. ඒතකොට කර්ව් වෙන්නේ නැති එතන කොටුවක් විදියට හැදෙනවා. කොටුවක් විදියට එතන උලක් විදියට හැදෙනවා කර්ව් වෙන්නේ. දැන් ඔන්න වෙනද මම ඇඳගත්තු කොලේ. අපිරගේ අර ඩොට් එහාට මෙහාට කරලා ඇඩ්ජස්ට්මන්ට් කරගන්න පුළුවන් ලේයර් එකේ හැඩේ. يعني අපි අඳපු රූපේ හැඩේ වෙනස් කරගන්න පුළුවන් ඒ ඩොට් එහාට මෙහාට කරලා. ඊට පස්සේ අපි යනවා ස්ට්‍රොක්. ස්ට්‍රොක් ගිහිල්ලා සයිස් එක වෙනස් කරනවා බෝඩ් එකේ. සයිස් එක වගේ ලොකු එකක් දාන. දැන් ඔන්න පේනදි කොළ පාට මෙතන අපි ගත්තු බෝඩ් එකේ සයිස් එක ටොඩල් ලොකුයි. ඊට පස්සේ අපි ඒකේ හැඩේ වෙනස් කරනවා. දැන් හැඩේ කොළ එක වගේ හැඩයක් කරනවා. එතකොට අපිට පුළුවන් අර පොඩි ලස්සනට
අඩු වෙලා ගිහින් වැඩි වෙලා තින මේක ගන්න. ඕගොල්ලෝ පේනද දැන් කොලේක හැඩේ තියෙන රූපයක් තියෙනවා ඇඳගත් එක අපි ඒක මේ වටේ බෝඩ් එකේ සයිස් එක වෙනස් වෙන්නේ අර මම උඩින් ස්ට්‍රොක් ගිහලා කරපු වැඩෙන් ඕගොල්ලෝත් ඒක ට්‍රයි එකක් දිලා බලන්න ඊට පස්සේ යන්න තව අපි මේක අඳ ගන්නවා පෙන් ටූල් එකෙන්ම උඩ ඉර ඇඳ ගන්නවා ඒකේ දැන් ඕගොල්ලෝ වෙනද ඒක ඇදිලා යනවනේ අපි ආයි අනිත් පෙන් ටූල් එක සිලෙක්ට් කරනවා එතකොට ඒක නැති වෙනවා ඒ ඇදිලා යන එක තියෙන තියෙනවා ආයි ස්ට්‍රොක් ගිහලා ඒක සයිස් එක වෙනස් කරලා අපි හැඩේ වෙනස් කරනවා ස්ට්‍රෝකේ හැඩේ ඕකේ ඒ දැන් ඔන්න ඩයි පේනවා ඉතින් ඒ ඉරත් ආවා ඒ වගේ තමයි ලෝගෝ හදන ඉලස්ට්‍රේටර් වලින් ගොඩක් ලේසි පුරුදුනම නම් හිත තියෙනවනේ හිතේ තියෙන ක්‍රියේටිව් ඩියාස් තමයි තියෙනවනේ නැතුව නම් අමාරුයි ඒ කියන්නේ ඔයගොල්ලෝ රූපයක් ඇඳලා මුනින් පැන්සලෙන් ඒක ෆොටෝ එකක් ගාලා ලැප් එකට හරි පීසී එකට හරි අරන් ඊට පස්සේ ඒක උඩින් දාලා තමයි ගොඩක්ම ලේසි ඉතින් අදිනා නම් කොහොමද හරියන්නේ ඒක අමාරුයි මුල් කල ට්‍රේකර් හිතින් අදින මම පස්සේ තමයි දරන් ගත්තේ මට පස්සේ තමයි ඐඩියාක් ආවේ මම මගෙන් බලලා නෙමෙයි ඔය තනියම ඉගෙන ගත්තේ මට පස්සේ තමයි ඐඩියාක් ආවේ ෆොටෝ එකක් අපි පැන්සලෙන් අද ෆොටෝ එකක් ගහලා ඒක උඩින් දාන්නේ ගොඩක් ලේසි කියලා ඊට වඩා දැන් වෙන්නේ මම අර බෝල් ටික අදිනවා ඔක අපි එක්කත් අර බම්බෙත්ින් ටූල්ස් එකෙන් අර බෝලයක් අයිතින් ටූල් එකෙන් අන්න ඒකෙන් අපිට චෙක් කරලා ඕන හැඩයක් එන සමචතුරස්‍රයක් કરી බෝලයක් કરી ඒ වගේ එක බෝලක රවුමක් අපි ඒක සිලෙක්ට් කරගෙන ඒක වෙනස් කරන්න පුළුවන් ඇඩ්ජස්ට්මන්ට් කරලා ඒක අපිට බෝලේ හැඩේ වෙනස් කරන්න පුළුවන් බෝලේ සයිස් වෙනස් කරන්න පුළුවන් සිලෙක්ෂන් ටූල් එකට ගිහිල්ලා ආයි ආයි ඒක බෝල් ඩොට් එකෙන් ඩොට් ඩොට් තියනනේ බෝල් ඩොට් හතරක් තියනනේ හතර පැත්තේ ඒ හතර වෙනස් කරන්න පුළුවන් පෙන් ටූල් එකෙන් අරන් ගිහිල්ලා අපිට ඒ හතර හැඩේ වෙනස් කරන්න පුළුවන් පෙන් ටූල් එකෙන් ඔයගොල්ලෝ පේනද මේ වම් පැත්තින් දැන් කලර්ස් එක සුදු පාටයි බෝඩ් එක සුදු පාටයි අපි ඒක කලර්ස් නැති කරා කලර්ස් නැති කරලා අපි ඒකට දැන් කලර් එකක් දානවා අපිට හිතන කලර් එකක් ඒ බෝඩ් එක මුලින් කලර් කරගන්න ඒ බෝඩ් එක මුලින්ම අර තිබ්බේ කොළ පාටම දාගන්න බෝඩ් එකට අද ඔයගොල්ලෝ පේනද මං පාට සිලෙක්ට් කරන්නේ අංගිල්ල සිලෙක්ට් කරා ඒ රවුම එතකොට ඒ තිබ්බේ ගේම් ලේයර් එකේ පාට තමයි එන්නේ. ඒ කියන්නේ බෝඩ් එක කොළ පාටයි ඇතුළේ පාට මුකුත් නැහැ. ඉදිරි පාට මුකුත් නැහැ. ඒක තමයි ආයි. ඔන්න වෙනද දැන් ඊට පස්සේ මම මෙතන ලේයර් එකෙන් ගිහලා තමයි දකුණු පැත්තේ අපි සිලෙක්ට් කරන්නේ. අපි අඳින ලේයර් උඩ අර රවුමත් තියෙන. ඒ රවුම උඩ සිලෙක්ට් කරාට පස්සේ අඳින ඒ ලේයර් එක තමයි අඳින්නේ. ඔයගොල්ලෝ ඒ ගොඩක් අර එක එකව ටෙස්ට් කරලා බලන්න. එතකොට ඔයගොල්ලන්ට නිකම් පුරුදු වෙනවා. ඔක තනියම කරගන්න පුළුවන්. ගොඩක් පොඩි පොඩි තමයි අපිට ඒතකොට YouTube එක වගේ ඉගෙන ගන්න තියෙන්නේ. නැත්නම් බේසික් ටික සාමාන්‍ය දෙයක් කරගන්න පුළුවන් තනියම ඔයගොල්ලන්ට ඉගෙනගෙන. ඒ මම මේක කියන තනියම ඉගෙන ගන්න එක්කනට ඉස්සරහට මම පොඩි පොඩි ටිප්ස් කියලා දෙන්නම් මේකෙන් මනුත් මාත් දැනගන්න ඒවා. ඔයාලට දැන් කියලා දෙන්න මේක. දැන් ඔයාලට වෙනදී මම ග්‍රේඩියන් ගියා. කලර් ග්‍රේඩියන් ගිහිල්ලා ඔය කලර්ස් වල පාට වෙනස් කරනවා. කියන්නේ බෝඩෙන් ඇතුලේ තියෙන පසුබිමේ බැක්ග්‍රවුන්ඩ් එකේ පාට වෙනස් කරනවා අපි. අපි දැන් අර ඔය ඩොට් තින් ඩොට් එක ක්ලික් කරනවා. ක්ලික් කරලා පස්සේ අපිට පාට සිලෙක්ට් කරන්න ඕන. දැන් කොළ පාට දැම්ම ඊට පස්සේ අපි අපිට ඕන ඒ පැත්තේ අනිත් පැත්ත කළු කරවන්න ඕන. අනිත් පැත්ත කළු කරවන්න ඕනේ අපිට. ඒ නිසා දැන් අපි අනිත් පැත්තට යනවා ඒක. ඕකේ. ගොඩ ලේසියෙන් මේක පුරුදු වෙනවා නේද? පේන්නේ දැන් ලස්සන පාටක් එක මික්ස් වෙච්ච පාටක් එක තියෙනවා කොලේ. ලීඩර්ස් අපි තව ලේයර් එක සිලෙක්ට් කර ගන්නවා. ඒ ලේයර් එක තමයි අපි ගෙදර අඳින්න ගන්නෙ. ආයර පෙන් ටූල් එක ගන්නවා. කර්ව් වෙන්නේ නැති වෙන ටූල් එක ගන්නවා අපි. මොකද මේ ගේ කොටු එකන්නේ කර්ව් වෙලා නැන්නේ කොහේ. ඒකෙන්ද නිකන් ලේසි මන්ත් එක කර්ව් වෙච්ච නැති එකෙන්. ඊට පස්සේ අපි දැන් එකෙන් ඇඳලා ආයි එකෙත් කලර්ස් වෙනස් කරනවා අර ග්‍රේඩියන් ගිහිල්ලා. ඊට පස්සේ අපිට ආයි මේ මෙතන කලර් පැලට් එක තියෙනවා. ඔයාලට කලර් පැලට් එක මෙතනින් ගන්න බැරි නම් ඔයගොල්ලෝ බලන්න මේ උඩ වින්ඩෝස් කියලා එකක් තියෙනවා. වින්ඩෝ කියන එක ගිහිල්ලා ඒ වින්ඩෝස් වින්ඩෝ එකේ පහළ යට ඇද්දි කලර් තියෙනවා. බ්‍රෂ් ටූල් තියෙනවා. ඊට පස්සේ ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. ස්ට්‍රොක් තියෙනවා. අපිට ඒක සිලෙක්ට් කරගන්න පුළුවන් ඕනෑම මෙතනට. මෙතනට ඕනෑම සිලෙක්ට් කරලා ඇදලා දාන්න පුළුවන් ඕන. ඔයගොල්ලෝ වෙන දෙම කලර් සිලෙක්ට් කරලා තියෙන්නේ. ඒක හින්දා මෙතන කලර් බලනවා. දැන් අපි ආයි ස්ට්‍රොක් ගිහලා ඒකෙත් ස්ට්‍රොක් එක වෙනස් කරනවා ගෙදර මේකෙත්. මේ ආයි පෙන් ටූල් එක ගන්නවා.
curve එන්න නැති එකට curve එන්න නැති එකට ගිහලා අපි ඇඳ ගන්නවා ආ ඉතුරු ගේ ඉතුරු ටික මම මේ දාගන්න illustrator 19 එක 2019 ඔයගොල්ලෝ 2015 වගේ පාවිච්චි කරනවා නම් ගොඩක් මීට වඩා වෙනස් වෙන්නේ 2017 නම් ආය 2020 වෙනකම් දින් මේ වගේම තමයි පොඩි පොඩි චූටි වෙනස්කම් ටිකක් තියෙන්නේ කරන්න තියෙන එකම දේ මේ ටික තමයි 2015 තමයි පොඩ වෙනස් වෙන්නේ ඒක ඕන පොඩක් තනි හාවනේ මම 2015 illustrator කරලා නැහැ ඒකින්ද මට ඒක කොහොමද දන්නේ ඔයගලන්ට පේනද දැන් මම ඒ කරපු දේ ඒ කරේ එතන තියෙන ඩොට් එක ගියා ඩොට් එක ක්ලික් කරලා ආයි ඊට උඩ බාහිර තියෙන ඩොට් එක ක්ලික් කරලා අරන් ගියා ඒක ඒතකොට ඒ දෙක එකතු වෙනවා ඒ දෙක එකතු වෙලා මේ වගේ ගේ තනි හැඩයක් ගන්නවා එතකොට ආයි අපිට ඒ හැඩේ දඳින්න ඕනේ නැහැ එතකොට ඒක ලේසි දැන් අපි අර ගේ යට කොටස දැන් ඒක පොඩ්ඩක් ක්ලින් කරනවා සිලෙක්ට් ටූල් එකට ගිහලා ඒ ඩොට් එක ඩොට් එකෙන් අපිට ඒ හැඩේ වෙනස් කරනවා ගන්නට අපිට ඕන ගන්නට නෝල්ඩ් වෙනදි ඒ ගෙදර තැදුවා එහෙනම් අපොඩ අමුතු ලස්සනක් තියෙන ක්‍රියේටිව් ඩයක් එක අමුතු දෙයක් එක ලස්සනට හැදුණා එක මම හිතේ නෑ එහෙම එච්චර ලස්සනට හදා ගන්න පුළුවන් එක කියලා හරි ඊට පස්සේ අපි යන ටෙක්ස්ට් එකට පොඩි දැන් තියෙන්නේ ග්‍රීන් හවුස් කියලා නම් ටයිප් කරමු මම දැන් බලමු ඒක කොහොමද කරන්න කියලා බෙවගන්න පොයි නැති පොඩි මං ග්‍රීන් කියලා ටයිප් කරනවා ඒ ඉතින් ඒක ෆොන්ට් සයිස් එක අපි ඒක ෆොන්ට් සයිස් වෙනස් කරන්නේ උඩින් නෙමෙයි රයිට් ක්ලික් කරලා සිලෙක්ට් කරලා රයිට් ක්ලික් කරනවා රයිට් ක්ලික් කරලා ඊපස්සේ එනවා ෆොන්ට් ස්ටයිල් එක ෆොන්ට් සයිස් එකයි ඒ ටික දැන් ෆොන්ට් ස්ටයිල් වෙනස් කරන්න ඕනේ සයිස් වෙනස් කරන්න සයිස් වෙනස් කරමු අනේ දැන් ෆොන්ට් ස්ටයිල් එක වෙනස් කරන්න නැහැ අපි ෆොන්ට් ස්ටයිල් එකකින් ගැලවෙන්නේ නැත්නම් ඒක හොඳයි වගේ ඊට අපි ඒක තියාගමු මේ හරි යනින් තියාගෙන ඒක කලර්ස් වෙනස් කරනවා නේද අපි ඒක සිලෙක්ට් කරලා ඊට පස්සේ කලර්ස් වලට යනවා කලර්ස් වලට ගිහලා පොඩ්ඩක් කොළ බඩ වගේ කලර්ස් යනවා නේද අපි ඒ කලර් එක ගමු එතනින් එන්නේ ඒ කලයක් හොඳයි වගේ ඒක අපි ඒක දැන් අපි ඒ වගේ දෙයක් කරගන්න ඕනේ ඒ කියන්නේ දෙයක් කරගන්න කියන්නේ මේක උඩ තව එකක් දාන්න ඕනේ ඒක නිසා අපි ටෙක්ස්ට් එක ටෙක්ස්ට් ෆයිල් එක ක්ලික් කරලා ඕල්ට් බලනවා ඕල්ට් බල ආයි පල්ලට යන යද්දි වලට යන ගිල අතාරිද්දි ඒ ඒ වගේම තව එකක් ඇදෙනවා ඔයගන්ට ඕන රූපයක් එහෙම ගුණන් ඒ ක්ලික් කරලා දැන් යද්දි ඕල්ට් බගන අතාරින්න එතකොට ඒකේ කොපියක් ඇදෙන ඒක ඒ ගත්තු එකේ කොපියක් ඇදෙන්නේ මම වෙන දැන් මම කොපියක් ගත්තේ ඒ ගත්තු එකේ හොඳ වැලුව පේනදි ග්‍රීන් හවුස් කියලා එක උඩ එක දෙකක් තියෙනවා අපි දැන් උඩ තියෙන එකේ පාට ඒකම දීලා යට තියෙන එකේ පාට වෙනස් කරන්න ඕනේ යට දිනේ වල ඩාක් කරනවා අපි ඒ පාට වගේ හඳයි යට දිනේ වල ඩාක් කළා එනිසා ඒ කුඩින් ෂැඩෝ එකක් විදිහට අවිල්ල තියෙන විදිහට ග්‍රීන් හවුස් තරම් යන දැන් වලට බලන්නේ අමුතු ලස්සන තියෙන ෂැඩෝ එකක් අවිල්ල තියෙන ග්‍රීන් හවුස් එකට එහෙම තමයි ඉලස්ට්‍රේටර් කරන්නේ ඉතින් ඔයාලට ගොඩක් ලේසි පුරුදු නම් ඔයාලට පොඩි පොඩි ලෝගෝ එකක් හදන්න පුළුවන් ඔයාලට ඔන්ලයින් ෆයි එකක් වගේ වැඩ කරන්න පුළුවන් මේක පුරුදු නම් පොඩි පොඩි චූටි ලෝගෝ හදාගන්න එක ගොඩක් ලේසි එතකොට නාට වෙනදි මම අර ගෙදරට අර කලයකම දැම්ම ඒ දාන්නේ අපි ගේ සිලෙක්ට් කරලා මෙතන තියෙන අපි කලර්ස් තෝරන ටූල් එකෙන් කලර්ස් තෝරන ටූල් එක කියන්නේ මම කියන්නම් 1 2 3 4 5 6 7 8 9 10 10 වෙනි ටූල් එකේ තියෙන වම් පැත්තේ නම් දකුණු පැත්තේ තියෙන ටූල්ස් දැන් ඒ 10 වෙනි ටූල් එක ක්ලික් කරලා අර කොලේ ක්ලික් කරන්න. එතකොට ඒ කොලේ තියෙන පාටම එනවා මේක දැට්ටත් දැන් අපි ඒකේ බෝඩ් එක අයින් කරනවා බෝඩ් එක තිබ්බම එක්ක ඇතයි බෝඩ් එක අයින් කරනවා අයින් කළා එහෙම තියෙනවා හරි අපි දැන් ඕන පේනදි දැන් උඩ රවුන්ඩ් තුන තියෙනවා රවුන්ඩ් තුනේ ඒක කැතෙන්නේ අර එතන සුදු කරන්න ඕන රවුන්ඩ් තුන හිල් තුනක් කරන්න එපා ඒක නැත්නම් ඔහොම තිබ්බනම් කැතෙන්නේ ඔහොම කොල නැහැ නේ අපි දැන් රවුන්ඩ් තුන සිලෙක්ට් කරනවා ඒක රවුම සිලෙක්ට් කළා ඒකේ පාට අපි දානවා සුදු පාට බෝඩ් එක හැම දිලා අපි දානවා ඊට පස්සේ රවුමට කඩු සුදු වෙන්නේ අපි දැන් ඔය ග්‍රීන් හවුස් වෙනස් වෙනවා වගේ ඇතින් ඔයාලට තේරෙන්නේ පොඩ වෙනසක් මම වීඩියෝ කරද්දී කියනෝ නේ මේ මම මුලින් වීඩියෝ කරලා ඊට පස්සේ තමයි මේ රෙකෝඩ් එක දාන්නේ ඒකින්ද මම ඒක දිහා බලන් කියන්නේ ඒක නිසා තමයි මේ ඔයාලට මම කරන දේ හරියට කියන්න බැරි ඒ තේරුණා නේද හරි දැන් අපි රවුම් තුන වෙනස් කරන්න යන්නේ රවුම් තුනේ තියෙන ඇතුළේ සුදු බඩ කරන්න යන්නේ රවුම් තුන
රවම සිලක් කර රවම සිලක් කරවස් දැන්ගේ එතන විනිවිද පේන එකෙන් අපි එකට සුදු පාට දානවා එතන රවම එතකොට ඉලක් වගේ පේනවා ආයි ඒක පසුබිමට සුදු පාට දානවා ඊළඟ රවම පසුබිමට සුදු පාට දානවා හරි මොනවද දැන් දැන් ලෝගෝ දැන් අපි crop කර ගන්න ඕන crop කරන්නේ ඒ crop කරන ගමන් අපි දැන් අපි අවශ්‍ය ගන්න ලෝගෝ කපා ගන්න ඕනේ දැන් අපි සාමාන්‍ය සමචතුරස්‍රක එක හදා ගන්න දැන් අපි ඇඳපු කොට සමචතුරස්‍රක එක කරගන්නේ shift බගන්න. ඒක උඩට සමචතුරස්‍රක කරන අපිට ඒ ක්ලික් කරලා ලේ එක යටින් දා ගන්න. ඕන පේන මම ලේ එක වැඩි මාරු කරනවා. යටම ලේ එකට දා ගන්නවා. දැන් යටම ලේ එකත් ඇතුලේ තියෙන්නේ ඒ සමචතුරස්‍රක උඩි. අපි ආයෙ එක යට ගන්න යනවා ඒක. එතකොට දැන් ඉතුරුට පේන. අනිත් උඩේල පේන. අනිත් ලේයර්ස් ටික. ඔය ඔක්කොම ලේයර්ස් වලින් හැදෙන්නේ. අපි අඳින හැම එකක්ම එක එක ලේයර් එකේ තියෙන්නේ. අපිට ඕන ඉදිරි වෙනස් කරන්න පුළුවන් අපි එක ඔබ්ජෙක්ට් එකක් අඳලා ඒක එක ලේයර් එකේ තියෙන අපි ඒක හොයාගෙන ගිහින් අපිට ඕන තැනට තියාගන්න ඕන ඒක තමයි පොඩ්ඩක් අමාරු වෙන්නේ ඒක නිසා පොඩු මුලින් අඳින අඳිනකොටම අපි ඒක අඳින්නේ කොහෙද කියලා දැනගෙන අඳින්න ඕනේ නැත්නම් ඒක හොයාගන්න අමාරු වෙනවා අපි පොඩ දැන් සමජෝතරස් පොඩි කරගමු පොඩි කරලා නැදරා නියම් අපි ඊට පස්සේ බෑග්ග්‍රවුන්ඩ් එක බ්ලැක් කරන කළු ට්‍රාන්ස්පරන්සි කරමු එතකොට දැන් අපිට ඒක සුදුපාට පසුබිම ඉන්නේ ඔය ලෝගෙක බෑග්ග්‍රවුන්ඩ් එක ට්‍රාන්ස්පරන්සි දැන් තියෙන්නේ බෝඩ් එක කළු කරමු හරි දැන් අපි යන් එක්ස්පෝර්ට් කරන්න සේව් ඇස් එනේබල් සේව් ඇස් වල ගිහින් තෝරන පේන් ඉලස්ට්‍රේටර් ෆයිල් එක ඉදිරිය ඉදිරිය ගන්න පුළුවන් එක්ස්පෝර්ට් නම් එක්ස්පෝර්ට් වල ගිහින් එක්ස්පෝර්ට් ඇස් කියලා අපි අවශ්‍ය නමක් ගමු මම මේ ග්‍රීන් හවුස් කියලා ගන්නවා නේඩස් අපි සිලෙක්ට් කරන අවශ්‍ය png එක විතර ගත්තොත් තමයි ඔයගොල්ලන්ට බෑග්ග්‍රවුන්ඩ් ට්‍රාන්ස්පරන්සි වෙලා එන්නේ එහෙම එහෙම ගත්තොත් jpg එක විතර ගත්තොත් ඔයගොල්ලන්ට එන්නේ බෑග්ග්‍රවුන්ඩ් එක සුදු වෙලා මෙතනින් සෙට් කරන රෙසලූෂන් එක රෙසලූෂන් එක high 300 තියන්න ඒක හොඳයි ඊට පස්සේ දැන් අපි ඔන්න එක්ස්පෝර්ට් කරා අපි දැන් ගිහලා ආන ඉමේජ් එක තියනවා කියලා අමොන වේයන්සි සමාජ දරස ඇතුලි අපි ගත්ත මේ දාම හොඳ තියෙනවා ග්‍රීන් හවුස් එක එතන පොඩ බොඳ වෙන්නේ නැහැ ගොඩම් සූම් කරත් නැහැ බොඳ වෙන්නේ නැත්නම් හයි ක්වොලිටි නැත නැත්නම් මීටර තුර හයි ක්වොලිටි එකකට ගන්න පුළුවන් කරන්නට ඔන්න ඉතින් අද ඉලස්ට්‍රේටර් ගැන කරා කතා කරා ඔයගොල්ලෝ තනියෙන් ඉතින් කරන්න මේකෙන් පුරුදුලා මම හිතන මම ගොඩක් ඔයගොල්ලන්ට උදව් කරන්න ඉතින් ඉලස්ට්‍රේටර් පටන් ගන්න නම් ඉන්න එකට එහෙනම් මම වීඩියෝ මෙතන නවත්තන තවත් දෙකනින්ද හරි එහෙනම් අපි ලබන සතියේ හම්බෙමු දැන් හැමෝ පරිස්සමෙන් ඉන්න.